COVID-19 වෛරස් වැනදීමෙන් පසුකිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242කින් ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම වෛරස් වැනදීමෙන් මියගිය සංඛ්‍යාව 1360කට අධික බවට වාර්තා වෙනවා. මියගිය සියලු දෙනා හුබේ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කළේ. එමෙන්ම ආසාදිතයන් සංඛ්‍යාව 14000කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව ලොව පුරා 60062ක් මෙම වෛරසයට ගොදුරු වී තිබෙනවා. එමෙන්ම අමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙතර මෙම වෛරසයේ බලපෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානය යොමු ඇති අතර ඔවුන් ලෝවයිසී සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙම වෛරසයේ පරදන්නට සියලු දෙනා එකවන්ව කටයුතු කළ යුතු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දිනපතා පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙහි මුල මැද හෝ අග පිළිබඳ තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතු බවයි. පවතින තත්ත්වය හමුවේ චීනයේ ෂන්හයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ ගෝන් ෆ්‍රී ෆර්මියුලා 1 තරගාවලිය කල් තමා තිබෙන බවට වාර්තා වනවා. එමෙන්ම අප්‍රේල් මාස 19 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ එම තරගාවලියේ සංවිධායකයන් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. සක්ස් වෛරසය පැතිර ගිය කාල සීමාවට වඩා COVID-19 වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ලෝක ආර්ථික විශේෂඥයන් පවසනවා. මේ අතර ඔපෙක් සංවිධානය සඳහන් කළේ COVID-19 වෛරසයේ බලපෑමෙන් ලෝක තෙල් ඉල්ලුම 5 ගුණයකින් පමණ පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. වෛරසය පැතිර යාමත් සමග රටවල් රැසක් චීනය වෙත සිදු කරන සිය ගුවන් ගමන් අත්හිටුවීමටද තීරණය කර ඇති අතර බොහෝ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතුද එන හිට තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය බන්ධනාගාරයකට රැගෙන ආරවැන්ද පෙන්තිදුනුකුටද මෙම වෛරසය ආසාදනය වී ඇති බවටයි වාර්තා වුණේ. මේ අතර චීනයේ වුහන් ප්‍රාන්තයේ සිට පැමිණි දියතලාව යුද හමුදා කඳවුරෙහි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනාගේ අවසන් වෛද්‍ය වාර්තාවද ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය සහ හමුදාපතිවරයාගේ උපදෙස් මත ඔවුන් එම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මුදා හැරීමටයි තීරණය කර තිබෙන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටින් වාර්තා වූ චීන ජාතික කාන්තාවගේ වැඩිදුර පරීක්ෂණ සඳහා හොන්කොන් වෙත යවූ ජෛව සාම්පල වාර්තාවෙන්ද ඇයට මෙම වෛරසය ආසාදනය වී තිබූ බවට තහවුරු වී තිබුණා. එමෙන්ම මේ වන විට ඇය ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රැඳී සිටින අතර වෛරසය වැනදී ඇති කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඉන් දස දිනකම ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.